මම කොලින් ප්‍රනාන්දු චයාමන් මැනේජ් ඩිරෙක්ටර් සෙන්ට්‍රස් ඉන්ඩස්ට්‍රීස්. අපි තමයි දේශීය නිෂ්පාදනය කරන්නේ විදුලි බල මණ්ඩලයට අවශ්‍ය කරන ආයතන ටික. ඒ ඩයලොග් කම්පනීට ටෙලිකොම් වල අවශ්‍ය දේවල්. සාමාන්‍යයෙන් දැන් අවුරුදු ගණනාවක සිට අපිට තිබුණා මේ ඩොමෙස්ටික් පිපරන්ස් එකක්. ඒ කියන්නේ දේශීය නිෂ්පාදකයන්ට අවශ්‍ය කරනකොට පිටරටත් එක්ක තරංකාරීත්ව වෙනකොට 120ක ඩොමෙස්ටික් පිපරන්ස් එකක් තිබුණා. දැන් ඒක මේ පෞගේ කැබිනට් එකෙන් නැති කරා. අපි ජාතික ජනවලින් ඉල්ලුවේ ඒක අපිට නැවත ඇති කරලා දෙන්න කියලා. මොකද හේතුව අදිසිය ඩොලර් වලින් බිට් කරනකොට ටෙන්ඩර් සමහර වෙලාවට දේශීය නිෂ්පාදකයන්ට ලැබෙන එක ලැබෙන්නේ නැතුව ගියාම අපිට තරඟ කරන්න බෑ. ඒ ඔක්කොම ඉන්දියාවට හරි වෙන රටකට හරි යනවා. එතකොට වෙන්නේ අපේ කර්මන්ත ටික වහන්න වෙනවා. අපේ ඉන්න කට්ටියක රැකියාව නැති වෙනවා. ඒක නිසා මේ අපි ලංකාවට පිටරට යන ඩොලර් ටික එකතු කරගන්න පුළුවන් මේ මේ ඩොමෙස්ටික් පිපරන්ස් එක අපිට ලබා දුන්නොත් එහෙම. ඒ විතරක් නෙමෙයි තමයි ඇක්ටිවේට් සර්ටිෆිකේට් කියලා එකක් ඉල්ලනවා. ඒක ලංකාවේ ඒ සර්ටිෆිකේට් එක ගන්න විදියක් නැහැ. ඒ සර්ටිෆිකේට් එකට එක අයිටම් එකට ඩොලර් 1000ක් විතර වියදම් කරන්න වෙන පිටරටින් ගේනවනම්. ඉතින් අපි වගේ කර්මන්ත කරුන්ට ඒක කරන්න දරා ගන්න බෑ. ඉතින් ඒවා ITI ඇහුවනම් කියන්නේ ITI ආයතන එක කරන්නේ නැහැ කියලා. ඒව දේවල් මේ ටෙන්ඩර් කන්ඩිෂන්ස් වල දාලා තියෙනවා. දැම්මම අපේ කර්මන්ත කරුවන්ට ඒක කරන්නත් බෑ. ඉතින් ඒ ඒ වගේ ප්‍රතිපත්ති තිබුණොත් මේ අපිට මේ කර්මන්ත කරගන්න විදියක් නැහැ. ඉතින් ඒ වගේ අපේ තාක්ෂණයේ තියෙනවා. අපි සාමාන්‍යයෙන් පුංචියෙන් පටන් ගත්ත කට්ටිය අපි සැහැණ දුරට රට ඩොලර් පිටරට යන එක නවත්තලා තියෙනවා. දැන් අවුරුදු ගාණක් සිස්සේ දැන් මේ අලුතෙන් මේ තියෙන සිස්ටම් එක ඇටියට ඔක්කොම දැන් කරන්නේ මැල මේ ඔක්කොම නැති තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ. ඒකින්ද අපි කියන්නේ ජාති ජනවලගේ අපි ඉල්ලලා හිටින්නේ කරුණා කරලා අපිට පරණ විදිහට ඒක තත්ත්වය ඇති කරලා දෙන්න කියලා එච්චරයි මට අපිට කියන්න පුළුවන්. ස්තුතියි. මම ශාන්ත රණතුංග හීරෝ ඇග්‍රෝ ප්‍රොඩක්ට්ස් ආයතනයේ සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ. අපි ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය සම්බන්ධව පවතින ගැටලු පසුගිය රජයන් ගණනාවක් එක්ක සාකච්ඡා කරමින් පැවතියා. ඇත්තටම වර්ජින් ඔයිල් මැනුෆැක්චරර්ස් ඇසෝසියේෂන් එකේ හිටපු සභාපති විදිහට මම අවස්ථා ගණනාවකම මැති ඇමතිවරු ගණනාවක් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. නමුත් අපි ප්‍රශ්නවලට අපේ ප්‍රධානම ගැටලුව තමයි අපේ කර්මාන්ත ශාලාවලට අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය වෙන පොල් අස්සන්න ප්‍රමාණවත් නොවීම. මේ නිෂ්පාදනය වැඩි කරන්න අවශ්‍ය විසඳුම් අවශ්‍ය යෝජනා අපි ඉදිරිපත් කරත් එම යෝජනා ක්‍රියාත්මක කරන්න අපොහොසත්වීම නිසා පොල් නිෂ්පාදනය වැඩි කිරීම තුලින් රටට අවශ්‍ය උපයා ගන්න තිබිච්ච විශාල ඩොලර් ප්‍රමාණයක් අහිමි වෙනවා. අපි දැනට පොල් කර්මාන්තයේ නිෂ්පාදනය ගෙඩි බිලියන 3කට ආසන්නයි. මේක උච්චාවචනය වෙනවා දේශගුණික විපර්යාසයන් හින්දා. එතකොට අපේ දේශීය පරිභෝජනය සඳහා ගෙඩි බිලියන 2ක් පාවිච්චි කරනවා. කර්මාන්ත සඳහා ඉතිරි වෙන්නේ ගෙඩි බිලියනකටත් අඩු ප්‍රමාණයක්. ඉතින් මේ ගෙඩි බිලියන 1ක ප්‍රමාණය අපිට කොහෙත්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ පවතින සියලු කර්මාන්ත වලට. අපේ යෝජනාව උනේ ශ්‍රී ලංකාවේ පොල් අස්වැන්න ගෙඩි බිලියන 4.5ක් දක්වා වැඩි කරන්න එකට ඒක කරන්න පුළුවන්. අපි දීර්ඝ වශයෙන් ජාතික ජන බලවේගයත් එක්ක අවුරුද්දක පුරා තිබිච්ච සාකච්ඡාවල ප්‍රතිඵලයක් විදිහට අපේ සියලු යෝජනා පිළි අරගෙන මේ අගෝස්තු 26 පැවති ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එළි දක්වනකොට අපේ සියලු යෝජනා ඇතුළත් කරලා තියෙනවා. මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම තුළින් ශ්‍රී ලංකාවේ පොල් ආශ්‍රිත කර්මාන්ත වලින් දැනට ලැබෙන ඩොලර් මිලියන 800ක වන ප්‍රමාණය අවුරුදු 5ක කාලයක් ඇතුළත ඩොලර් බිලියන 2 දක්වා වැඩි කරගන්න පුළුවන් කියන විශ්වාසය අපි දැඩුවේ ඉන්නවා. ඉතින් මේ සම්බන්ධව ජාතික ජන බලවේගයේ අපේ ප්‍රතිපත්ති අපේ වැඩපිළිවෙළ ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ඉස්තුතියන් දෙනවා. W.A. රණක ප්‍රසාද් ජේසිංහ කැඳවුම්කරු හස්තකර්මාන්ත ශිල්පීන්ගේ ජාතික එකමුතුව. එතකොට අද අපි මෙතෙන්ට
පැමිලා තියෙන්නේ. මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ හස්තකර්මාන්ත ශිල්පය සහ ඒ ශිල්පීන්ගේ ඒ ව්‍යාපාරය ජාතික ජනබලවේගය සමග ඉදිරියට යන්නේ කොහොමද කියන කරුණු ගැන සාකච්ඡා කරන්න. මුලින්ම අපි පොඩ්ඩක් කතා කරමු මේ හස්තකර්මාන් ශිල්පය කියන්නේ මොකක්ද කියන එක. අවුරුදු 2500කට ඈත ඉතිහාසයේ ඉඳන් පැවතෙන ඉතා දැවැන්ත නිර්මාණ කරමින් ලංකාවේ දල දේශීය ආදායමට විශාල සහයෝගයක් දෙන දැවැන්ත ව්‍යාපාරිකයන් කර්මාන්තකරුවක් ප්‍රමාණයක් සිටින අංශයක් තමයි හස්ත කර්මාන්තයේ ශිල්පය කියන්නේ. එතකොට අවුරුදු 70ක පාලනය කාලය තුල මේ හස්ත කර්මාන්ත ශිල්පීන් විදිහට ඒ පැවති සියලුම රජයන් වලට ශිල්පීන්ගේ පැත්ත, ඒ කියන්නේ ශිල්පීන් සඳහා වෙන්න ඕන කාරණා ටික මොනවද කියන යෝජනා හැමදාම අපි ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට නමුත් මේ කිසිම රජයක් මේ වෙනතෙක් මේ හස්ත කර්මාන්ත ශිල්පීන්ට විය යුතු ඒ දේවල් කිසිම දවසක ඒගොල්ලන්ට අවශ්‍යතා කොයි වෙලාවකවත් හරියාකාරව ඉෂ්ට කරලා දීලා නැහැ. අපි නිරන්තරයෙන් හැම රජයක් පත් වෙනකොටම අපි ඔවුන්ට යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් කිසිම අවස්ථාවක ඔවුන් ඒ ගැන අහුම්කම් දුන්නේ නැහැ. එතකොට වසරක් පුරා පර්යේෂණ කරමින් ඔවුන් සංග සාකච්ඡා කරමින් ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති සම්පාදකකින් විසින් අපෙන් යෝජනා ඉල්ලුවා. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සඳහා මේ රටනගන වැඩපිළිවෙල වෙනුවෙන් හස්තකර්මාන්ත ශිල්පීන්ගේ සඳහා කුමක්ද විය යුත්තේ කියන යෝජනා අපෙන් ඉල්ලුවා. එතකොට අපි හස්තකර්මාන්ත ශිල්පීන්ගේ ජාතික එකමුතු විදිහට අපේ සංවිධානය හරහා රට වටා සිටින සියලුම ශිල්පීන්ගේ යෝජනාත් එක්ක අපි ජාතික ජනබලවේගයට ඉදිරිපත් කරා. මෙන්න මේ දේවල් තමයි අපි රජයක් විදිහට ඔබලගෙන් ඉල්ලන්නේ කියලා. එතකොට ඇත්තටම අපිට අද හරි සන්තෝසයි ශිල්පීන් විදිහට අපේ ප්‍රතිපත්ති පිළි අරගෙන අපේ යෝජනා පිළි අරගෙන ඔවුන් තමන් මේ රට නගන ඒ ජාතික වැඩපිළිවෙලේ ප්‍රතිපත්තියට අපගේ යෝජනා ඇතුළත් කරලා තියෙනවා. ඒක අපි හස්තකර්මාන්ත ශිල්පීන් විදිහට ලොකු ජයග්‍රහණයක්. ඊළඟට ඒ අපි යෝජනා කරපු කාරණා අතරෙදි අපි මීට කලින් ශිල්පසභාවේ සභාපතිවරයා සමග සාකච්ඡා කරා. නමුත් ඒ අවස්ථාවේදීත් අපිට සාධනීය පිළිතුරු ලැබුණේ නැහැ මේ කාරණා සම්බන්ධයෙන්. ශිල්පීන් විදිහට අපි ප්‍රධාන වශයෙන් ඉල්ලපු කාරණා ටිකක් තියෙනවා. මොකද ප්‍රධාන වශයෙන් අපිට තියෙන ගැටලු ටිකක් තියෙනවා. ඒ අතර තියෙන ප්‍රධාන එකක් තමයි අමුද්‍රව්‍ය ගැටලුව. ඊළඟට නියමිත තාක්ෂණය අපිට ලබා ගැනීමට නොහැකි වීම සහ වෙළඳපොළ ප්‍රධාන වශයෙන්. මොකද වසරක් පාසා ශිල්ප සභාව විසින් ජාතික ප්‍රදර්ශන පවත්වනවා. මේ අපේ ශිල්පීන්ගේ ගෙවල් වල තියෙනවා පෙට්ටි ගණන් පුරවල සම්මාන සහ සහතික. නමුත් ඒක නෙමෙයි, ශිල්පීන්ට තමන්ගේ ජීවිතය උසස් කරගන්න ඕන වෙළඳපොළයි හඳුන්වා දිය යුත්තේ. ඒකට සහයෝගයයි රජයක් විසින් ලබා දිය යුත්තේ. නමුත් කොයි වෙලාවකවත් ඒ දේ ලැබෙන්නේ නැහැ. ඉතින් අපි මේ වෙලාවේ කතා කරපු යෝජනා අනුව වෙළඳපොළ කියන කාරණාව ගත්තහම එතෙන්දී අපිට කියපු දෙයක් තමයි මේ ස්ටෑන්ඩඩ් කරනවා කියන එක. ඒ කියන්නේ අපි කරන භාණ්ඩ පිටරටින් ආනයනය කරනකොට ඒකට ස්ටෑන්ඩඩ් එකක් දෙනවා. එතකොට අපිට පුළුවන් ඒ தත්ත්වයට ඒ භාණ්ඩය නිෂ්පාදනය කරාට පස්සේ විදේශ වෙළඳපොළත් එක්ක තරංකාරී මට්ටමට යන්න. ඊළඟ එක තමයි අමුද්‍රව්‍ය ගැටලුව. අමුද්‍රව්‍ය ගැටලුවේදී අමුද්‍රව්‍ය බැංකු විදිහට ශිල්ප සභාව සම්බන්ධ කරගෙන ඒ අවස්ථාව ශිල්පීන්ට ලබා දීමට සහ ඒ අමුද්‍රව්‍ය නිමි භාණ්ඩ විදිහට ලංකාවට ආනයනය කරන භාණ්ඩ වෙනුවට අමුද්‍රව්‍ය විදිහට භාණ්ඩ මේ අමුද්‍රව්‍ය ලංකාවට ආනයනය කරලා ඒවැ බදු අඩු කරලා ශිල්පීන් වෙත ලබා දීමේ ක්‍රමවේදයක් ගැන අපි යෝජනා ඉදිරිපත් කළා. ඔවුන් ඒක පිළිගත්තා. ඉතින් මෙන්න මේ වගේ පොඩි තව සරල උදාහරණයක් කියනනම් මේ ලංකාවේ හස්තකර්මාන් ශිල්පිය කොහොමද ගොඩනගා ගන්න පුළුවන්, ශිල්පීන්ට කොහොමද මේ දේවල් කරගන්න, ඒ කියන්නේ ලංකාවේ ශිල්පීන්ගේ රජයක් විදිහට කරන්න පුළුවන් දේ මොකක්ද කියන එක සරල උදාහරණයක් කියනනම් මම නියෝජනය කරන අලවල කියන ගාමේ තියෙන බටකූඩ කර්මාන්තය.
ඒක ලියාපදිංචි රජයේ විසින් ලියාපදිංචිලා ඉන්නවා ශිල්පීන් 261ක් විතර. එතකොට ඔවුන් බටකූට තමයි යන්නේ. හැබැයි ලංකාවට වෙසක් පොහොයට වෙසක් කූඩු ලක්ෂ 10ක් 15ක් ඕන වෙනවා. හැබැයි ලංකාවේ කොහෙවත් මේ ප්‍රමාණය ගැන කොහෙවත් ඩේටාබේස් එකක් නැහැ. හැබැයි චීනේ තියෙනවා. එතකොට ඒ අවස්ථාවේදී අපි ඔවුන් එක්ක යෝජනා කරා මේක ස්ටෑන්ඩඩ් කරලා දෙන්න. අපිට ලංකාවේ තුළම ලංකාවට අවශ්‍ය කරන වෙසක් කූඩු ප්‍රමාණය හදාගන්න පුළුවන් වෙයි කියලා. චීනෙන් ඒක ඇනලයිස් කරලා හිටන් ඒගොල්ලෝ ඒ ප්‍රමාණය ලංකාවට එවනවා නම් ලංකාව ඇතුලේ අපේ ගම ඇතුලේ ඒ දේවල් කරන්න පුළුවන්. මේ එක පොඩි උදාහරණයක් විතරයි. බිලියන් ගාණක් එක ගමක් ඇතුළට ගන්න පුළුවන් වැඩසටහනක් තමයි අපි යෝජනා කරේ. ඉතින් ඒ හින්දා අපි හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ එකමුතු විදිහට ශ්‍රේෂ්ඨ 21ක් විදිහට අද දිවෙනපුරා පැතිර තියෙන මේ හස්ත කර්මාන්ත ශිල්පීන් සියලු දෙනා වෙනුවෙන් සහ ඔවුන්ගේ ශක්තියත් ඔවුන්ගේ සියලු කැපකිරීමත් ජාතික ජනබලවේගයේ මේ රට නගන වැඩපිළිවෙලට දායක වෙනවා. ඒ සඳහා අපි සියලු දෙනාම එක් වෙනවා කියන යෝජනාවත් කරමින් මානියරද. මම ප්‍රසංග පෙරේරා ව්‍යාපාර සංවර්ධන හා ඩිස්ට්‍රිබියුෂන් ඔපරේෂන්ස් කියන සෙක්ටර් එක යටතේ තමයි මම කතා කරන්නේ. මගේ දැන් ආයතනයක් තියෙනවා SP Enterprises and Management Services කියලා. අපි ඇත්තටම ගොඩක්ම කරන්නේ මම වසර 30ක විතර පළපුරුද්ද අධ්‍යක්ෂකීම් එක තමයි මේ කතා කරන්නේ. අපි හැමෝම කතා කරනවා දේශීය නිෂ්පාදන, දල්දේශීය ආදායම සහ ඩොලර් කොහොමද අපි ඉතුරු කරගන්නේ කියලා. නමුත් කවුරුත් කොතනකවත් කිසිම රජයක් මේ වෙනතෙක් මේකට නිසි ක්‍රමවේදයක් සහ අවශ්‍ය කටයුතු සම්පාදනය කළා නැහැ. නමුත් ජාතික ජනබලවේගයත් එක්ක අපි කතා බහ කරද්දී අපිට දැනගන්න ලැබුණේ ඔවුන්ගේ ක්‍රියාමාර්ගයත් එක්ක ඉදිරි අනාගත සැලැස්ම හොඳයි. ඒතකොට ඒ වගේ පක්ෂයක් එක්ක අපිට ඉදිරියට ගිහිල්ලා රටේ ආර්ථිකය සහ රටේ තියෙන කුඩා ව්‍යාපාරිකයන්ගේ සහ අනිකුත් සෑම දෙනාගේම නිෂ්පාදන මුළු රටේම ව්‍යාප්ත කිරීමට සහ ඒ නිෂ්පාදනයට අවශ්‍ය නිසි ප්‍රමිතිය ලබාගෙන ඒ නිෂ්පාදනයේ මුළු ලංකාවෙන් පමණක් නෙමේ විදේශ රටවල් වලටත් ආක්‍රමණය කරන්න පුළුවන් නිෂ්පාදන අපේ රටේ තියෙනවා. මොකද මේ වසර 30 ඇතුළත මගේ අත්දැකීම් එක්ක මම හොඳටම දන්නවා අපිට නිෂ්පාදනයක් නිෂ්පාදනය කරාට වැඩක් නැහැ කුඩා ව්‍යාපාර හා සුළු කර්මාන්ත ආයතනවල. මොකද මේ නිෂ්පාදනයේ මේ කොච්චර ක්වොලිටි වුණත් ඒකට ස්ටෑන්ඩඩ් එකක් ගන්න ලංකාවේ ප්‍රමිති ආයතනයක් නැහැ. ලංකාවේ ප්‍රමිති ආයතනය කියලා ලියාපදිංචි වෙලා තියෙනවා. නමුත් ඒවැ කිසිම ප්‍රමිතියක් ලබා ගන්න පුළුවන් නිෂ්පාදන කටයුතු කරන්න පුළුවන් ඒවා ටෙස්ට් කරන්න පුළුවන් ලැබ් රික්වයර්මන්ට්ස් නැහැ. ඒතකොට මේ වගේ ස්ටෑන්ඩඩ් එකක් යටතේ කුඩා ව්‍යාපාරිකයා කුඩා නිෂ්පාදකයා නිෂ්පාදනය කරන නිෂ්පාදනය අපේ ලංකාවේ බෙදා හරින්න යන කොස්ටකට වඩා ලාභදායක මේ මිලකට පිටරටින් මේ නිෂ්පාදනය එනවා. ඒතකොට මෙතන තියෙන ලොකුම ගැටලුව තමයි කුඩා ව්‍යාපාරිකයා හෝ නිෂ්පාදකයා ව්‍යවසායකයා ඔවුන්ගේ නිෂ්පාදනය කරලා වෙළඳ පොළට එවන්න තරම් බැරිකමක් තියෙනවායි කියන්නේ අපි ඇත්තටම වසර 72ක් පමණ කාලයක් සෑහෙන්න මේ ගැන දුක් විඳලා තියෙනවා. එතකොට මොවුන් මේ නිෂ්පාදන තමන්ගේ හයියෙන් මේ නිෂ්පාදනය කරන්නේ. ආහාර නිෂ්පාදන, ලදරු නිෂ්පාදන මේ සෑම දෙයකටම අද ලංකාවේ මාකට් එකක් තියෙනවා, රික්වයර්මන්ට් එකක් තියෙනවා. හැබැයි මේවට කවුරුත් නිසි ක්‍රමවේදයක් හදලා නැහැ. මම දන්නවා හොඳටම මේ වසර 30 ඇතුළත නිෂ්පාදනයක් කරාට නිෂ්පාදනය බෙදා හරින්න ලංකාවේ ආයතන කීපයක් තියෙනවා. මේ ආයතනයකට ගියහම ඒ නිෂ්පාදනයට වඩා ලාභයක් ඒ ආයතනයේ ඉල්ලනවා. මොකද ඔවුන්ගේ නිෂ්පාදන මේ ඩිස්ට්‍රිබියුෂන් අවශ්‍යතාවයන් සඳහා සහ මේ වෙළඳ පොලේ තියෙන අවශ්‍යතාවයන් සපුරන්නේ. එතකොට මේවට නිසි ක්‍රමවේදයක් හැදුවේ නැත්නම් අපිට මේ කුඩා ව්‍යාපාර සහ කුඩා නිෂ්පාදකයන් කියන හැමෝම තව සුළු කාලෙකින් කඩා වැටෙනවා. ඔවුන් නගා සිටුවන්නේ කිසිම ක්‍රමවේදයක් නැහැ. එතකොට මේවා 150 160 වගේ මේ ඩිස්ට්‍රිබියුෂන් ආයතන මේගොල්ලන්ගේ මාජින් සිල්ලද්දී MRP එක කියන්නේ සිල්ලර් මිලෙන් මේගොල්ලන්ට මේ නිෂ්පාදන ඒ මිල දීලා ඒ ස්ටෑන්ඩඩ් එක මේන්ටේන් කරලා ඒ ක්වොලිටි එකට අපිට මේ නිෂ්පාදනයේ රට තුලා බෙදා හැරීමට කොහෙත්ම අවකාශයක් නැහැ. ඉතින් මමත් ඇත්තට මේ පක්ෂයත් එක්ක කතා බහ කරලා එකඟතාවයකට ආවේ මේවට මේ ක්‍රමවේදයක් අපි දීලා තියෙනවා. මේවට අවශ්‍ය සම්පාදන අපි ලබා දීලා තියෙන ඒවට අවශ්‍ය ක්‍රියාමාර්ගයේ පක්ෂයක් විදිහට අරගෙන තියෙනවා. ඉතින් ජාතික ජනබලවේගයේ මේ සියලු කටයුතු එකඟ වෙලා එකතු වෙලා මේ කටයුත්ත කරන හින්දා අපි අපේ සහයෝගය ලබා දෙන්න තමයි
කුඩා කර්මාන්තකරුවන්ගේ සහ ඩිස්ට්‍රිබියුෂන් කියන මේ ආයතන හරහා මම ප්‍රකාශ කරනවා. You're watching the Life Traveler channel.